අපි හැමෝම දන්නවා විනල් සහ දිනුෂේනි ගමේ කියලා. විනල් නැතිකට වැඩිපුරම සතුටු වෙන්නේ මීෂා සහ විරාජ්. මොකද අරමුණු ඉෂ්ට කරගන්න පුළුවන් නිසා. අපි දන්න දෙයක් තමයි විනල්ගේ තාත්තගේ මරණය පිටපසින් සිටින පැටි මුදලාලි කියන කෙනා. නිකමට හිතන්නේ නැද්ද පැටි මුදලාලි කියන කෙනා හා විරාජ්ගේ තාත්තා අතර සම්බන්ධයක් තියෙනවා කියලා. මොකද පැටි මුදලාලි හොඳ ගේම් කාරයෙක් නිසා විරාජ්ගේ තාත්තා ඒ වගේ කෙනෙක්. මොහුනට මොහුන හැප්පෙන්නේ නැහැ. ඒ කෙසේ වුණත් විනුලිගේ අම්මා තසනීප වුණා. මේ ප්‍රශ්නේ පිටපස්සේ මොකක් හෝ බලවේගයක් තියෙනවා. මට හිතෙන්නේ විනුලිගේ මහගෙදර අයිති කරගන්න ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් විනුලි මේ දේවල් අතාරින්න එකක් නැහැ. දිනුෂත් ඒ වගේමයි. දිනුෂට ඕන මේ හැම දෙයක්ම කරන්නේ කවුද කියලා හොයාගන්න. මම හිතනවා විනුලි දිනුෂට කලින් හැමදේම හොයාගනීවි කියලා. මොකද ඒ ගැන හොඳ ඉමක් විනුලිට තියෙනවා. මේ හැමදේම අතරවාරයේ අකිල බොස් තම අරමුණු ඉටු කරගන්න හදනවා. ඒ තරුමිනීගෙන් පලිගන්න එක දයාල් අකිල බොස්ත කොතෙක් කිව්වත් තරුමිනීගෙන් පලිගන්න මාධව අපි තරුමිනීට සෙට් කරමු කියලා ඒත් අකිල බොස් ඒ කිසිම දෙයක් කරන්නේ දයාල් නිසා නෙමේ. අකිල බොස්ට තියෙන කේන්තිය නිසා. කොහොම වුණත් මාධව තරුමිනී ගැන කැමැත්තෙන් ඉන්නේ. සමහර විට ඉදිරියේදී තරුමිනී හා මාධව අතර සම්බන්ධයක් ඇති වෙන්නත් පුළුවන්. මේ හැම දෙයක්ම වෙන අතරවාරයේ මෝඩ මදුෂා තවත් ප්ලෑන් එකක් ගහනවා. ඒ ලොකු අම්මා සහ මදුෂාගේ තාත්තා අතර සම්බන්ධයක් තියෙනවා කියලා කියන්නේ. මදුෂා මේ හැමදේම කියන්නේ මේනකා සමග. මේනකා කියන්නේ ගොන් ගහක් නිසා හැමදේම මේනකා පිළිගන්නවා. ඒ නිසා ඕනම බොරුවක් මදෝෂ කියන මේනකා පිළිගන්නවා. අපි බලමු ඉදිරියේදී අකිල බොස්ගේ අලුත් ගේම් එකත් මදෝෂා මේනකාගේ වලියා.